සුබෝ දැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත්තිකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්ද ප්‍රතිවින් සිරස්තල ජනතාව වෙනුවෙන් කැපවූ රාජ්‍ය සේවයක් ඇති කරනවා ජනපතිගෙන් පොරොන්දුවක් පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට අගමැති නියමෙන් උපදේශක කමිටුවක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මාගේ රජයකින් මරණ දඬුවම සජිත්ගෙන් ප්‍රකාශයක් ප්‍රතිවෙන් දේශීය පුවත් දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම සේවාවක් ස්ථාපිත කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කලුතර දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට සහභාගී වෙමින් කෙසල්වත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමු සඳහා ජනාධිපතිවරයා සහභාගී වුණා इन अनुत्रव जनाधिपति वर्या पाणदुर पुरस्तुव प्रदेश पवति जनहमुक संधाद सहभागी बुना එමෙන්ම පාඩුදුර නගර ශාලා පිටියේ සංවිධානය කර තිබූ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිවරයා එහි සිටි ජනතාව සමග සුහද පිරිසන්දරක නිරත වුණා. ගෝනාගේ රාජපක්ෂ මහතුන්ට හොරණ ප්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. අඩුපාඩු ගොඩක් තියෙන ජනාධිපතිතුමනි අපිට අඩුපාඩු ටික ඔක්කොම සකස් කරලා යන්න अग्रमाति ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජයත හවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පැවැතුණා. යක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණා 30 අවුරුදු යුද්ධයක් මේ රටේ තිබිච්ච. මේ රටේ ජනතාව බියෙන් ආසයෙන් තොරව යෑමට ඒමට නිදහස ලැබුණා. මේ නිදහස ලබා දෙන්න අපිට හැකියාවක් තිබුණා. අද සමහරුන්ට ඒව අමතක වෙනවා. අපි ඡන්දේ බලාගෙන නෙවෙයි කරේ. මට මතකයි ඒකේ ප්‍රතිඵලය වුණේ ඔවුන් ප්‍රාදේශීය සභා පළාත් සභා जयग्रहण करे प्रतिपत्ति विनसक प्रतिपत्ति प्रभाकर प्रभाकर मुनक्रम हो लूदानुसुंगलतेमारूट अभी जयग्रहण कर ජයග්‍රහණය ස්ථිරයි කියන එක අපිට කියන්න පුළුවන්. ඡන්දයක් නිසා රටක් පාවා දෙන්න රටේ ඇවිල්ලා බෝම්බ ගහලා 500 ගානක් තුවාල වෙන්න 300කට කිට්ටු ගානක් මියෑ දෙන්න. ඔහුගේ ආණ්ඩුවේ තිබිච්ච නොසැලකිලිකම හා ඔවුන්ට ඒවා ගැන තිබිච්ච නැති හැඟීමකී කියලායි මම විශ්වාස කරන්නේ. මෙවැනි පක්ෂ තමයි අද අපි එක තරම් කරන්න සූදානම් වෙලා ඉන්නේ. රටට කිසිම වැඩක් කෙරුවේ නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට තම රජයක් යටතේ මරණීය දඬුවම් ලබා දෙන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒකහවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ශ්‍රී
සමගි ජනබල වේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් නිවිතිකල කහවත්ත ප්‍රදේශයේදී පැවැතුණා. ඒ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මොනම හේතුවකට අපේ මත්ද්‍රව්‍ය ජාලාරම ව්‍යාප්ත වෙන්න නිදෙන්නේ නැහැ. මතු පරපුර ගැන හිතලා තමයි අපි මේ අදහස ඉදිරිපත් කරන්නේ. මත්ද්‍රව්‍ය ජාලාරමට අපි සිංගප්පූරුවේ නීති රීති ටික ගේ. මත්ද්‍රව්‍ය ජාලාරම මරණීය ලෝකේ සුපිරිම බලවතා කතා කරනවා මේ පුංචි රටේ අර ලීග් වන් නියු අගමැතිතුමාට සිංගප්පූරු මොකද එයාගේ උත්තරේ එයා කියනවා ඇමරිකානු ජනාධිපතිතුමනි ඔබතුමා ඔබතුමාගේ රටේ වැඩේ බලාගන්න මම මගේ රටේ වැඩේ මම බලාගන්න අන්න නායකත්වය ඔන්න ඔය වගේ නායකත්වයක් තමයි සමගි ජන බල වේගෙන් මේ රටට ලැබෙන්නේ කියන එක මම කමුනාසට කියන්නේ මෙතර කොළොන්න මඩුවන්විල ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා මොකද්ද 20000 ලැබෙනකොට වෙන්නේ මිනිස්සුන්ගේ අතට මුදල් ලැබෙනවා මොකද්ද තෙල් මිල අඩු කරනකොට වෙන්නේ ප්‍රවාහන මිල අඩු වෙනවා අත්‍යවශ්‍ය වහන්නවල මිල අඩු වෙනවා ආහාර මිල අඩු වෙනවා මිනිස්සුන්ගේ අතේ සල්ලි වැඩි වෙනවා ආණ්ඩුව කරනවායි කියපු එකම දෙයක්වත් කළා නැහැ මාර්තු අප්‍රේල් විදුලි බිල කපා හරිනවායි කපනවායි කියපු මාර්තු ගානත් අප්‍රේල් ගානත් ඒකෙදී මාර්තුවේ ගෙවපු මුදලක් අප්‍රේල් වල ගෙවපු මුදලක් අපි නැවතත් වරක් ආපහු ජනතාවටම ලබා දෙන්නට කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන භූමිය දිවත් කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාත්‍ර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. බහුගේ වකවානුව ඇතුළත මේ මැතිවරණ සියල්ලම ජයග්‍රහණය කිරීම සඳහා පසුබිමේ ඉඳලා ක්‍රියා කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන භූමියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් පවතිනවා. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමා පිළිබඳ හිටපු ඇමතිවරයෙක් ඒ වගේම හිටපු විදේශීය රටක ලංකාව වෙනුවෙන් ක්‍රියා කරපු විශේෂයෙන්ම විදේශීය රටවල් වල සම්බන්ධය තියෙන ශ්‍රී ලාංකිකයෙකු සහ තව දෙදෙනෙකු කොළඹ තරුපහේ හොටලෙක සාකච්ඡාවක් පවත්වලා මේ ඊළඟ මැතිවරණයේදී 3න් 2 බලය ලබා ගැනීම වළක්වන්න බෑ කියන එකේ එකඟතාවයක් තිබිලා තියෙනවා. මේ ආණ්ඩුවට 3න් 2 අපි ඊළඟ ආණ්ඩුව 3න් 2 බලය ලබා ගන්නවා. මේ බලය ලබා ගන්න සම්පූර්ණයෙන්ම මේ පසුබිම හැදුවේ බැසිල් රාජපක්ෂ කියන එක එතෙන්දි කතා වෙලා තියෙනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන භූමියෙන් කෙසේද ඉවත් කරන්න කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මේක තදබල කුමන්ත්‍රණයක්. ඒ පිළිබඳ තොරතුරු ලැබිලා තියෙනවා. අද දිනේ පොලිස් පතිවරයාට මේ පිළිබඳ පැමිණිලක් කරනවා. මොකද මේ දේශපාලනයෙන් ඉවත් කිරීම මොන ආකාරයෙන් ඉවත් කිරීමද කියලා සාකච්ඡා වෙලා නැහැ. ඒතකොට සමහර විට ඔහුගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ රට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරියට ගෙනියන්නට ව්‍යවස්ථා වෙනස් කරලා ජනතාවට ගැළපෙන නීති රීති ගෙනල්ලා පාර්ලිමේන්තුවේ වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඇල්ලා ඔබ තමුන්නාස 3න් 2 බලය අරන් දෙන්න අපිට ඕනේ 3න් 2ක් ඉල්ලන්නේ රටේ නීතිය වෙනස් කරලා නීතිය Tamanට ඕන විදිහට නවා ගන්න නීතිය Tamanට ඕන විදිහට හසුරව ගන්න අපි 3න් 2 බලයක් ලබා ගන්න සූදානම් වෙන්නේ බලය තහවුරු කරගෙන රටට හොදක් කරන්න මිසක් රට නරකක් කරන්න හේව නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා නරක නැහැ අපි තාත්ත හොඳ පරිණත කෙනෙක් වෙලා තාත්ත ළමයින්ට කන්න දෙන්න නැත්නම් තාත්ත කෙනෙක්ද වැඩක් නැහැ නේ ඔය කල්ලියට කවදාමක මන්ත්‍රීව ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ මන්ත්‍රීව ගන්න නැවතත් එක්සත් ජාතිපක්ෂය දෙන්නව රනිල් වික්‍රමසිංහ නායකතුමා जनता पाक्षिक
තමයි දේශපාලනික පැවැත්ම තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අසාර්ථක වෙලා කියන එක අපි හැම කෙනෙක්ම දන්නවානේ. 2015 වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වාර 29 පරාජය වෙලා මගේ දැනන ආයිත් නැවත බලයට එන්න පුළුවන් නායකත්වය එක්සත් ජාතික පක්ෂයේ තියෙනවා කියලා. ආර්ථිකයේ විශාල වශයෙන් වැටිනි අවධියක් තමයි මේ අවධිය. මේ සියල්ලකටම විසඳුම් දෙන්නට අද රජය සම්පූර්ණයෙන්ම අසමත් වෙලා තිනවා. උදැසිරපුවත් විකාශය අවසන්. තව තුනිසුම්පා දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyadanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.